සාමාන්‍ය සමය 8 වෙනි සතියේ බ්‍රහස්පතින්දාවන අද දවසේදී ශුතු සභා මාතාව ප්‍රාණ පරිත්‍යාගී ජස්ටින් මුනිතුමන්ගේ මංගල්‍ය සමරනවා. අතර නියමිත සුතු සුවිශේෂ වාක්‍ය අපිට ගෙනහැර පාන්නේ අන්ත භාර්ත මියුස්ව ජෙසුන් වහන්සේ විසින් සුව කිරීමේ සිද්ධියයි. නමුත් මේ ශුතුලීලි පාටේ හුද කලාව මෙනෙහි කරනවට වැඩිය මං හිතුවා ඊයේ පෙරේදා දවස්වලදී ඒ දවස්වලට නියමිතව තිබූ චුදුලීලි පාටයන් මේට ඇඳා ගන්නට. අපි පෙරේද දවසේදී දකිනවා ජෙසුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් අහනවා ඔබ මාව ගැන කුමක්ද කියන්නේ. එවිට පෙතුරු වහන්සේ ජෙසුන් වහන්සේට කියන දේ තමයි ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම දේව පුත්‍රයානෝ කියන දෙය. මේ දෙය ජෙසුන් වහන්සේගේ අනිත් ශ්‍රාවකයන්ටත් ඇහුණා. ජෙසුන් වහන්සේ ස්ථීර කරන බව ඔවුන් අත්දුටුවා. නමුත් ඊළඟ දවසේදී අපේ දකින දේ තමයි ජෙසුන් වහන්සේ වෙතට පැමිණෙන ජාකොබ් සහ ජුවාම් උන්වහන්සේගෙන් ඉල්ලන වහන්සේ තේජස්ශ්‍රීයෙන් වඩින කල්හි අපින් එක්කෙනෙකුට දකුණු පසත් අනිත් කෙනාට වම් පසත් හිඳගන්නට ඉඩ දෙන්නට කියලා. මේ පසුබිමේ ඉඳලා අද දවසට නියමිත ශුද්ධ සුවිශේෂයේ ඒ සිද්ධිය මෙනෙහි කරත් අපි දකින දේ තමයි බාර්තමියුස් සඳයි. නමුත් බාර්තමියුස් ලැබෙන මොහොතෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගන්නවා. ඔහු ජෙසුන් වහන්සේ යනවා කියලා දැනගත්තම මහා සෙනගක් ජෙසුන් වහන්සේ ඇදෙනවා කියලා ඔහුට දැනෙච්ච වෙලාවේ නමුත් මේ සෙනගගේ කතා බහ නිසා ඇතිවෙන ഘോഷාව පරෙමින් බර්තමියුස් ජෙසුන් වහන්සේට අඬ ගහලා කෑ ගහලා කියනවා දාවිද්ගේ පුත්‍ර වූ ජෙසුනි මට අනුකම්පා කළ මැනව. ජෙසුන් වහන්සේට මේ සෙනගගේ කටහඬවල් මැද්දෙන් බර්තමියුස්ව ඇහෙනවා. ජෙසුන් වහන්සේ බර්තමියුස් ගැන නැවතිනවා. ජෙසුන් වහන්සේ බර්තමියුස්ගෙන් අහනවා මම ඔබට කුමක් කර දෙනවට ඔබ කැමතිද? අපිට දැනෙන්නට පුළුවන් මේ මනුස්සයා අන්තයි. මේ මනුෂ්‍යට මේ මොහොතේදී අවශ්‍ය පෙනීමයි කියන එක. නමුත් අපි මතක තියාගන්නට ඕනේ සමහර ලාවට මිනිස්සුන්ගේ අත්‍යවශ්‍යම දේ නෙමෙයි මිනිස්සු සමහරලාට ඉල්ලන්නේ. සමහරට අපි අපේ ආඥාවලදී අපි මෙනෙහි කරමු. අපි මොනවද ඉල්ලන්නේ? මගේ පාපයෙන් නිදහස් වෙන්න මම ඉල්ලනවද? මගේ දුර්වලකම් වලින් මිදෙන්නට මම දෙවියන්හන්සේගේ වරම් වරප්‍රසාද ඉල්ලනවද? මගේ සමහර ලාවට පෞල් ජීවිතය තුළ ඒ ඇතිවෙන තිබෙන தත්ත්වේ මන් නිසා සිද්ධ වෙලා තිබෙනවා නම් ඒකෙන් මිදෙන්නට මම ඉල්ලනවද? සමහර ලාවට දරුවෙක් ලෙස ඒ කාල වකවානුවේදී මට අවශ්‍ය ඉගෙනීම් කටයුතු හරි ආකාරව කරගෙන දෙමව්පියන්ට කීකරු වෙලා හොඳ ජීවිතයක් ගත කරගෙන අනාගතයක් ගොඩ නගා ගන්නටයි. නමුත් දරුවෝ ලෙස අපි ඉල්ලන්නේ ඒ දේද? එහෙම නැත්නම් අපි ඉල්ලන්නේ අපිව පිනවන දේවල්ද? හැම මොහොතකදීම මගේ පාපය දැක දැකත් මම ඉල්ලන්නේ සමහරලාට වෙනින් දේවල්. ඒක නිසායි ජෙසුන් වහන්සේ බර්තමියුස්ගෙන් අහන්නේ මම ඔබට කුමක් කර දෙනවට ඔබ කැමතිද? බර්තමියුස් තමන්ගේ අත්‍යවශ්‍යතාවයේ මොහොතේදී කියනවා මට පෙනීම ලබා දෙන්න. පෙනීම ලැබපු බර්තමියුස් ජෙසුන් වහන්සේ පිටපස්සේ ගියා කියලා උන්වහන්සේ අනුගාමී වුණා කියලා අපිට කියනවා. එහෙනම් ජෙසුන් වහන්සේ හරි ආකාරව අඳුනගෙන අපේ ජීවිත අවශ්‍යතාවයන් තේරුම් අරගෙන උන්වහන්සේව අනුගාමී වීමට වරම් ඉල්ලමු. ඔබ සැමට Just be that.